සහජ දක්ෂතාවයන්ගෙන් හෙබි සියලුම ශ්‍රී ලාංකිකයන්ට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබා දීම යන උදාර සංකල්පය යටතේ හඳුන්වා දෙන ලද ජාතික ගමන් මග වැඩසටහනේ යටිතල පහසුකම් සංවර්ධන ජාතික වැඩසටහන යටතේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට අඩුපාඩුවක්ව පැවති ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අවශ්‍යතාව ඉටු කරලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අංග සම්පූර්ණ පහසුකම් සහිතව පොළොන්නරුව හිඟුලක්ගොඩ ප්‍රදේශයේ ඉදිකරන ක්‍රිකට් ක්‍රීඩාංගණය නුදුරේදීම ක්‍රීඩක ක්‍රීඩාංගණයේ දෙදහස් 18 වසරේ ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරුණු මෙම ක්‍රීඩාංගණය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ නගරයේ ඉදිකිරීමෙන් පවතිනවා. පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට මුල්ුණේ අනුරාධපුර පොළොන්නරුව උතුරු මැද පළාතේට අවශ්‍ය ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක් වශයෙන් උත් ඒ වගේම නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය මඩකලපුව සහ අම්පාර කියන දිස්ත්‍රික්කවල ක්‍රීඩකයන්ට ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීමේ අයිතිය ලබා දීමක් වෙන්නේ. අදියර 3ක් යටතේ ඉදිකිරීම කටයුතු සිදු කරනු ලබන මෙම ක්‍රීඩාංගණයේ මූලික අදියර හෙවත් තරඟ පැවැත්වීම සඳහා සුදුසු තත්ත්වයට වන තනතිරු වලින් සමන්විත ක්‍රීඩාංගණය සහ ජලපවාහන පද්ධතිය ඉදිකිරීම මේ වන විටත් නිමා කර තිබෙනවා. අක්කර 42ක භූමි භාගයක් පුරා විහිදුණු මෙම ක්‍රීඩාංගණයේ ප්‍රධාන තනතිරුවේ සිට මීට 80කට එහා දුරකට හතරේ සීමාව රැඳවිය හැකි වන පරිදි ඉදිකර ඇති මෙම ක්‍රීඩාංගණය ප්‍රධාන තනතිරු 10කින් සමන්විත වන අතර ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව උසස් තත්ත්වයෙන් ක්‍රීඩා පිටිය නිමා කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාංගණ ඉදිකිරීමේ ක්‍රමවේදය අනුව අපි මුලින්ම ඉදි කරන්නේ ක්‍රීඩා පිටිය සහ ප්‍රධාන තනතිරුව. ඉන් අනතුරුව පුහුණු පහසුකම් සහ අනිකුත් දේවල් ඉදි කරනවා. අපි මූලිකවම අපේ මුදල් වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩා පිටියට මූලිකවත් ඊට අමතරව පහසුකම් වෙනුවෙන් වෙන්වෙන් වශයෙන් ඊළඟට ක්‍රීඩාගාරය ඊට පස්සේ ප්‍රේක්ෂකයන්ගේ පහසුකම් ආදී වශයෙන් තමයි ක්‍රීඩාංගණයක් වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩාංගණයේ කටයුතු වලට භාවිතයට ගැනීම සඳහා ජලය ලීටර් ලක්ෂයක ධාරිතාවයකින් යුත් ජල පොම්පාගාරයක්ද ඉදිකර තිබීම විශේෂත්වයක්. ක්‍රීඩාංගණ භූමිය තුළ ඉදිකරන ලද බහුගත නලලින් දෙකක ආධාරයෙන් මෙම පොම්පාගාරයට ජලය ලබා ගැනීමට පියවරගෙන තිබීම තුළින් ජල බිල්පත් ගැවීම ශූන්‍ය වීම විශේෂත්වයක්. මෙම ක්‍රීඩාංගණය තුලින් මූලිකවම දිස්ත්‍රික්කයේ පුහුණු සංචිත තියෙනවා දැනට 13න් 15 15න් 15 17න් 15 19න් 15 23න් 15 කාන්තා සහ පිරිමි වශයෙන් මෙම පුහුණු සංචිතයන් සහ පළාත් පුහුණු සංචිතයන්ට මෙම ක්‍රීඩාංගණේ භාවිතා කිරීමට ලැබෙනවා. ඒ වගේම දිස්ත්‍රික් තරඟ සහ ක්‍රීඩා සමාජ අන්තර් ක්‍රීඩා සමාජ තරඟ සඳහා මෙම ක්‍රීඩාංගණය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ජාතික මට්ටමේ පහසුකම් සහිතව ඉදිකරන මෙම ක්‍රීඩාංගණයේ සියලුම මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබා දෙනු ඇත. දෙවැනි අදියර යටතේ ප්‍රේක්ෂකාගාර, කානු පද්ධතිය සහ පුහුණු තනතිරු ඉදිකිරීම සිදු කිරීමට නියමිතයි.